सिहलुने मेरा तनु दे मेनु बे महाप्राण आए ඊට පස්සේ ඒ රහතන් වහන්සේලා සම්පූර්ණ මේ ලංකා භූමියේ බුද්ධ ශාසනයේ පිහිටන නිසා විශේෂ අවධානයක් යොමු කළා. බුදුරජාණන් වහන්සේ ලංකාව ගැන තව මොනවාද දේශනා කළා තියෙන්නේ කියලා. ආන් එතකොට රහතන් වහන්සේලා දැනගත්තා බුදුරජාණන් වහන්සේ ලංකා භූමියේ සම්බන්ධයෙන් පිරිනිවන් මංචකයේදී තව අදිෂ්ඨාන පහක් කරලා තියෙනවා. මේ ලංකාව සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ තව අදිෂ්ඨාන කීයක් කළද පහක් කරලා තියෙනවා මේ බලන්න පහ. එතකොට බුදුරජාණන් වහන්සේ දුටුසේක අනාගතේ ධර්මාශෝක නමින් රජෙක් පහළ වෙනවා. ඒ රජුරවන්නේ කාලෙදී ලංකාවට බුද්ධ ශාසනය පිහිටවනවා. ඒ රජුරුව මුල් වෙලා සංගමිත්තා භික්ෂුණීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ බෝධින් වහන්සේ වන ජයශ්‍රී මහ බෝධින් වහන්සේගේ දකුණු ශාඛාව මොකද ලංකාව තියෙන ඉන්දියාවට දකුණු පැත්තේ ඒ දකුණු ශාඛාව ලක්දිවට වඩමවන්ට සූදානම් වෙද්දී රන් කටාරම පිළියෙල කරන්නේ දකුණු ශාඛාව වඩම්මණිකේ කටාරම රත්තරින් කරපු කටාරම හදලා දෙන්නේ විස්කම් දිවි පුත්‍රයා. එතකොට බුද්ධ අධිෂ්ඨාණයෙන් එතන රත් සිරියල් වලින් ඉරක් ගහනවා දකුණු ශාඛාවට මේ මුගලී පුත්‍ර මහරහතන් වහන්සේ පින්නල රජුරන්ට කියන ආන් අතනින් ඉර ගහන්නට කියලා ඉර ගහනවා බුද්ධ අධිෂ්ඨාණයෙන් එක වෙන් වෙනවා දකුණු ශාඛාව. එතන බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන කරනවා ඒක වෙන් වෙලා ශාඛා වහන්සේ වෙන්ගුල රන් කටාරමේ පිහිටාවා කියලා. ඔන්න පළවෙනි අධිෂ්ඨානේ. ලංකාවේ පිහිටන බෝධින් වහන්සේට දෙවෙනි අධිෂ්ඨානේ තමයි රන් කටාරමේ පිහිටි ගමන් ඒ බෝධින් වහන්සේ බෝධිඵල ඒ කියන්නේ බෝපත් වලින් බෝ ගෙඩි වලින් ෂඩ්වර්ණ බුද්ධ රශ්මිය දස දිසාවට විහිදේවා කියලා. අරක තේරුම තමයි ලංකාවේ බුද්ධ ශාසනය පිහිටවන ඊළඟ එකේ තේරුම ලංකාවෙන් බුද්ධ ශාසනය පැතිරෙනවා. බෝධියෙන් රශ්මිය විහිදේවා කියලා බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරනවා. ඒකත් රහතන් වහන්සේ දකිනවා. ඊළඟට ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ ශාඛාව බෝධින් වහන් මේ ඒ එතනම අහසට පැන නැගිලා රන් කටාරමත් එක්කම අහසට පැන නැගිලා වලාකුළු ඇතුළේ සතියක් වැඩ සිටීවා. එතකොට දැන් ධර්මාශෝක රජුරෝ අර රන් හිරියල් වලින් මේ ඉර ඇඳලා පහලට වැඩි බැස්සාම ඕන්න දැන් ඉර්දියෙන්ම ශාඛාවෙන් වෙලා බුද්ධ අධිෂ්ඨානෙන් පිහිටියා. ඊට පස්සේ බුදුරැස් විදෙන්න පටන් ගත්තා. ඊට පස්සේ ඒ රන් කටාරමත් එක්කම ඉර්දියෙන් අහසට ගියා. අහසේ වැහිල වලාකුළු වලින් වහගත්තා සතියක්. දැන් බලන්න මේ බෝධින් වහන්සේට ආශිර්වාද ලැබෙන විදිය. නැත්තම් කොහොමද මේ අවුරුදු 2000 ගණන් මේ බෝධින් වහන්සේ දැක්කනේ කොච්චර පුංචිද කියලා දැන් වැඩි ඉන්න බෝධින් වහන්සේ. තාම පවතින්නේ කොහොමද? ඒ ශක්තිය තමයි ලැබුණේ. ඊට පස්සේ ඒ බෝධින් වහන්සේ පහළට ඩියුන ඔන්න තුන්වෙනි එක. හතරවෙනි එක තූපාරාමේ. තූපාරාමේ තමයි මේදුමාරාතන් වහන්සේ ලංකාවට වැඩියාට පස්සේ මිනිස්යන් පෞද්ගලිකව මැදිහත් වෙලා මිනිස් ලෝකේ. ඒකේ ලංකාව මිනිස් වාසියක් බවට පත් වුණාට පස්සේ මිනිස් රජෙක්. දැන් මයංගණි හැදී මිනිස් රජෙක් නෙමෙයි දෙව් රජෙක්. සුමන සමන් කියන්නේ මිනිසෙන් නෙමෙයි. මහාවංශයේ දන්නේ තියෙන මහාවංශයේ විකෘති කරනව හරියට ඒ ප්‍රාදේශීය දෙවිවරු ප්‍රාදේශීය රජවරු ප්‍රාදේශීය මිනිස්සු කී කියා මහාවංශයේ තරම් විකෘතියට මේ සිංහලයෝ මහාවංශේ තරම් විකෘතියට ලක් කරපු වෙන ග්‍රන්ථයක් නැහැ. එච්චර විකෘති කළා. ඔය දෙවිවරු නෙමෙයි ඉන්නේ ඔය කන්දේ හිටපු රජා කී කියා. ඒ සුමන සමන් දිව්‍ය රාජයා හදපු චෛත්‍ය තමයි ඒ දෙවියෙක් හැදුවේ මයංගනේ. තූපාරාමේ හැදුවේ
මනුස්ස රජා දෙවන පෑතිස් ඒ මනුස්ස රාජයා දෙවන පෑතිස් රජුගේ තූපාරාම චෛත්‍යයේ හදන අවස්ථාවේ ඒ අකුධාතුන් වහන්සේ අකු කියලා කියන්නේ පින්වත්නි උරහිස් ඇටේ බුදුරජාන් වහන්සේගේ දකුණු උරහිස් ඇටේ තවතිසාවේ සිළුමින සෑයේ තිබුණේ සක්දෙවිඳු වන්දනා කර කර සුමන මහරහතන් වහන්සේ ගිහින් කියා හිටියා දේව රජුනි ඔබතුමා තමයි අපට ලංකාවට වඩින්ට උදව් කරන්නම් කිව්වේ මොකෝ උදව් කරන්න නැත්තේ කියලා ඇහුවා අනේ ස්වාමීනි මගේ මොකද්ද කෙරෙන්න ඕනේ කියලා ඇහුවා අපිට ධාතුන් ඔය අකුධාතුන් වහන්සේ දෙන්න කිව්වා අපිට වන්දනා කරන්න දී ලංකාවට එහෙමයි ස්වාමීනි කියලා දුන්නා අපේ රටේ චූටි ධාතුන් වහන්සේ නම් තංගනෝනේ දෙන්නේ නැනේ සිංහලෙන් බලන දේව රජා පුරේස් ඇටි බුදුරජාන් වහන්සේ දකුණු උරහිස් ඇටි තමයි අකුධාතු කියන්නේ ඒ අකුධාතුන් වහන්සේ දුන්නා ඊට පස්සේ ඒ අකුධාතුන් වහන්සේ තූපාරාමේ නිදන් කරන අවස්ථාවේ ඒ ධාතුන් වහන්සේ අහසට පැන නැගී යමක මහ ප්‍රාතිහාරී දක්වාවා කියලා බුදුරජාන් වහන්සේ අදිෂ්ඨාන කළා. ඔන්න හතරවෙනි අදිෂ්ඨානය. එතකොට ආකාශයේ අකුධාතුන් වහන්සේ අහසට වැඩලා මේ යමක මහ ප්‍රාතිහාරී කියන්නේ එක පැත්තකින් ගිනි දැල් විහිදෙනවා එක පැත්තකින් ජල ධාරා විහිදෙනවා. යමක කියන්නේ දෙක. ප්‍රාතිහාරි දෙකක් එකවර වෙනවා. යමක මහ ප්‍රාතිහාර. එතකොට අදිෂ්ඨාන හතරයි. පස්වෙනි අදිෂ්ඨානයේ ද්‍රෝණියක් සර්වඥ ධාතුන් වහන්සේලා රුවන්වැලි මහා සෑයේ සක්දෙවිඳු විසින් පූජා කළ රන් කරඬුවේ වඩා හිඳවන අවස්ථාවේ ඒ ද්‍රෝණියක් සර්වඥ ධාතුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ ජීවමාන රූපේ මවාගෙන අහසට පැන නගිනවා. එතකොට ද්‍රෝණය සර්වඥ ධාතු නෙමෙයි මිනිසුන්ට පේන්නේ. පේන්නේ මොකද්ද? භාග්‍යතුන් වහන්සේ ආකාශයේ වැඩ ඉන්නවා. භාග්‍යතුන් වහන්සේගේ ජීවමාන ස්වරූපේ මෙවි ආයත් යමක මහ ප්‍රාතිහාරය. ඒ කියන්නේ ශරීරයෙන් උන්වහන්සේගේ ජීවමානව පේන්නුම් කරන ශරීරයෙන් ගිනි දැල් දිය දහරා එකවර විහිදෙනවා. ප්‍රාතිහාර දෙකක් එකවර කෙරෙනවා. එහෙම වෙලා තමයි ආයෙම ධාතු ඒක ඒ ප්‍රාතිහාර කාලය අවසන් වුණාට පස්සේ ආයෙ ධාතුන් වහන්සේලා සතපෙන ඉරියව්වෙන් අර කරඬුවේ වැඩිනු. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානේ පහම කොයි රට සම්බන්ධින්ද තියෙන්නේ? ලංකාව සම්බන්ධයෙන්. ලාංකිකයෝ දන්නවද මේක? උන් දන්නේ කේන්දරණ එකක් ගැන විතරයි. දන්නවද මේවා? ඉස්කෝල පොතක නැහැ. විභාගයකට නැහැ. කිව්වත් විහිළු කරනවා. සිංහලව තරම් තමන්ගේ පෞරාණික ඉතිහාසය කියන පැරණි ග්‍රන්ථයට අපහාස කරන වෙන ජාතියක් නැන්නේ. මේ ශාපේ වැදිලා තියෙන්නේ. යකුන් සිටි බිම මෙත් සිටින් මුදවා ලෝතුරා සම්බුදු රජුන්මයි උඹට මේ රට බාර දුන්නේ ඒ බුදුන්ගේ මිහිඳු නම් වූ බුදු පුතුන් සසුන් දයාදයත් දුන්නේ උඹටමයි සිහලුනේ පෙර සිටි වීර මී මුත්තෝ සතුරු බල සෙන්සුන් කරන් සතුරු බල සෙන්සුන් කරන් හෙලාලේ කඳ පුදා දිවිගත් නුඹ නිසාමයි නුඹ නිසාමයි මේ සිහල රට රැක්කේ සිහලුනේ මේ රට නුඹේ මේනුඹේ මහ ප්‍රාණයයි සිහලුනේ මේ රට නුඹේ මේනුඹේ මහ
महाप्राणयाई किसितु अद मितु नोमिनी सुन हट पहर गन्नत इद नो देव मैं सिहल रट मैनु मैं महाप्राणयाई।